වැැගිය යුතු කාන්තා සංවිධානයක් හැටිට මෙතෙන්ට රැස්සුනේ අපේ ජනතාව විශේෂයෙන්ම අපේ කාන්තාවන් මුණදීලා සිටින ජීවන බර, බදු බර සහ අධ්‍යාපන බර ඉවසා දරා ගන්න බැරි තත්ත්වයකට දැන් පත් වෙලා තියෙන නිසා ඊට එරෙහිව මේ බැනරේ අත්සන් කරලා අපේ පාලකයින්ට දන්වන්න, අපේ දැන් තවදුරටත් අපි ඉවසාගෙන සිටින්නේ නැහැ කියන එක දන්වන්න. මොකද අපේ ජීවන බර ඉහවහ ගිහිල්ලා තියෙන්නේ. අපි අපේ ජනතාව තුන් වේලක්ක් මේ යම් තරමකින් හෝ කාල බිල හිටපු ජනතාව දැන් එක වේලක් කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ළමයින්ගේ ගර්භණී මාතාවන්ගේ මන්ද පෝෂණයේ ඉහවහ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ මන්ද පෝෂණයෙන් පිළන දරුවන්ගෙන් අපේ රටට ඉදිරි අනාගතයේ මොන වගේ තත්ත්වයකට පත් වෙලා තියෙයිද? ඊට අමතරව මේ බදු බර, මොකද බදු ගෙවන එක සාමාන්‍යයෙන් ඕනම මුදල් උපයන කෙනෙක්ගේ වගකීමක්. නමුත් බදු ගෙවන ක්‍රමයක් තියෙනවා. දැන් මේ අපි බදු පිට බදු අපිට එරෙහිව ගහලා තියෙන්නේ. අනිත් එක මේ එකතු කරන බද්දෙන් අපේ අපිට ආපස්සට මොනවද අපිට ලැබෙන ප්‍රතිලාභ? ඕනම රටක බදු ගහන එක තියෙනවා. නමුත් ඒවයින් ප්‍රයෝජන ගන්නෙ ආයිමත් ඒ ජනතාවමයි. නමුත් අපේ එකතු කරන බදු වලින් අපේ පාලකයන්ගේ සුඛ විහරණය සඳහා තමයි ඒ බදු මුදල් වියදම් වෙන්නේ. ඊට අමතරව දැන් මේ තියෙන අධ්‍යාපන බර, සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනය කියන එක අපේ දෙමාපියන්ට මෙතර කාලයක් යම් තරමකට මේ කරගෙන යන්න පුළුවන්කමක් තිබුණා. නමුත් මේ තියෙන පඩිපෙළ ඉහළ යෑමත් එක්ක ගම්මේකට පාසල් පොත් බෑගයක් අරන් දෙන්න, උපකරණ ටික අරන් දෙන්න කිසිම හැකියාවක් නැහැ. මොකද එක්ක පාසල් උපකරණ ටික ගන්න ඕන, නැත්නම් සතියක් තමයි හාමතේ ඉඳලා ඒ බඩු ටික ගන්න තමයි වෙන්නේ. ඉතින් අපේ පාලකයෝ උත්සාහ කරන්නේ නොයෙකුත් ක්‍රම මගින් අපේ දරුවන් අධ්‍යාපනයෙන් ඈත් කරන්න. මොකද අධ්‍යාපනයක් නොලබන දරුවන් සිටින තාක්කල් ඔවුන්ගේ මේ අමන පාලනය කරගෙන යන්න හරි පහසුයි. ඉතින් ඒ නිසා අපි අපේ කාන්තාවන්ගෙනුත් ඉල්ලන්නේ අපේ මේ පාලසිත තත්ත්වයට එරෙහිව ඉස්සරහට එන්න. අපි දැන් වැඩ පටන් ගන්න මේ කජයට එරෙහිව.